අපි මේ රවුම් කරන එක ඒ ටික කරන්නේ පුතේ. අපි මිශ්‍ර අභ්‍යාස කතා කරා කොහොමද ත්‍රිකෝණ සංඛ්‍යා රවුම් කරන්නේ ඒ ටික අපි කිව්වා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ඉලක් තියෙන නේද? බලන්නකෝ. ටිකක් අමාරුයි පුතේ. ඔක්කොම කරපේවා ටික අය මතක් කරගන්න යන්නේ. හරි. මොකද එන්නේ අපි ඔක්කොම ටික මතක් කරන්න යන්න පුතේ. හරි. ඔක්කොම ටික මතක් කරන්න යන්නේ ඒ නිසා මේක හොඳට බලන්න පුතේ කොහොමද කරන්න කියලා. හරි. ඔක්කොම ටික මතක් කරන්න යන්නේ මම ඒ නිසා අපි හරියට බලමු කොහොමද වෙන්නේ කියලා පුතේ. මතක් කරන්න යන්නේ ඔක්කොම ටික. බලන්නකෝ. අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකකි. එකක් ඔත්තේ සංඛ්‍යාවක්ද? අනෙක ඉරට්ටේ සංඛ්‍යාවකේ හා මේ සත්‍යයද? ඔක කිව්ව නේද? කොහොමද එන්නේ නැහැ. අනුයාත ඔත්තේ අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකේ එකක් ඔත්තේ සංඛ්‍යාව අරක ඉරට්ටේ සංඛ්‍යාව. ඒක හරිද පුතේ? අනුයාත කියන්නේ එක ළඟ තියෙන පූර්ණ සංඛ්‍යා දෙක. අපි කිව්වොත් එහෙම 2යි 3යි. අපි ඉලක්ක දෙක ගන්න 2යි 3යි. 2යි 3යි එක ළඟද තියෙන්නේ? එකක් මෙයා මොකද්ද? ඉරට්ටේ මෙයා ඔත්තේ. ආ තව එක ළඟ ඉලක්ක දෙක ගන්නකෝ. 20යි 21යි. ආ මෙයා මොකද්ද? ඉරට්ටේ මෙයා ඔත්තේ. තව එක 45 46 මෙයා ඔත්තේ මෙයා ඉරට්ටේ. ඇත්තනේ අමාලි කියන කතාව සත්‍යයි. අනුයාත තියලා ඉලක්කන් දෙක එකක් ඔත්තේ සහ අනිත් එක ඉරට්ටේ විය යුතුයි. අමාලි හරි. අමාලි කියන කතාව සත්‍යයි නේද? හොඳයි. නා අමාලි කතාව සත්‍යයි. ඊට පස්සේ කියලා පුතේ වැඩි වෙන පිළිවෙලට ලියෝ ත්‍රිකෝණ සංඛ්‍යා. වැඩි වෙන පිළිවෙලට ලියෝ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ එකලඟ පද දෙකක් එකතු කළ විට සමචතුරස්‍ර සංඛ්‍යාව ලැබෙන බව ජෑමිලි පවසවල. නිදසුන් වලින් පැහැදිලි කරන්න ඕනේ. හරි 1යි 3යි. එකලඟ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කර බව සමචතුරස්‍ර සංඛ්‍යාව. හරිනේ 1යි 3යි එකතු කරගත්තම 4යි. 4 කියන්නේ 2 වැඩි කිරීම 2 කියලා සමචතුරස්‍ර සංඛ්‍යාව. 3යි 6යි. 3යි 6යි එකතු කරගත්තාම කීයද? 3යි 6යි 9යි. 3 වැඩි කිරීම 3 9යි. ආ ඔය එකක් සමචතුරස්‍ර සංඛ්‍යාව. තව එකයි. ඔව් ඊළඟට අපි ගත්තොත් එහෙම ඔව් ඊළඟට 10යි පුතේ. ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව 10යිනේ. අපි කිව්වොත් එහෙම 6යි 10යි. 6යි 10යි මේ ත්‍රිකෝණ සංඛ්‍යා දෙක. ත්‍රිකෝණ සංඛ්‍යා 6යි 10යි එකතු කරගත්තාම 16යි. 16 කියන්නේ 4 වරක් 4. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යා දෙක 10යි 15. 10යි 15 එකතු කරගත්තාම 25යි. 25 කියන්නේ 5 වරක් 5. ඒකත් හරි. ඊළඟට 15යි කීයද එකතු වෙන්න ඕනේ? 5ට පස්සේ 6ක් 21යි. 15 21යි එකතු කරලා 36යි. 6 වරක් 6. ඒකත් හරි. ඊළඟට 21යි කීයද? ඔව් මල්ලිකා ගොඩක් ලියලා ඔයාලා කැමති තරම් ලියපුදී. හරි. 21යි ඊළඟට 5 6 7ක් ලේ 28යි එකතු කරගත්තාම 49යි. 7 වරක් අත. අන්න ඔය වගේ පුතේ ඕනම මොකද එන්නේ ළඟදී ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරපුවම සමචතුර සංඛ්‍යාව හැදෙනවා. ඔව් ඒ කතාව හරි පුතේ. ළඟ තියෙන අනුයාත කියන්නේ ළඟ තියෙන එක ළඟදී ත්‍රිකෝණ සංඛ්‍යා දෙකක් එකතු කරගත්තාම සමචතුර සංඛ්‍යාවක් හැදෙනවා. ඒක හරි පුතේ. ඔයාලට මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් පුතේ සික්ලන් ලවුල් කියලා ගොඩක් කට්ටිය කියනවා. ඒ නිසා මම රෙකෝඩින් දානවා පුතේ. මම රෙකෝඩින් දැන් රිවර්ස් එකටයි ඉස්සරහටයි දෙපැත්තටම දානවා. හරි. අන්තිමට කරපු රෙකෝඩින් සහ ඉස්සරවම කරපු රෙකෝඩින් එක. අද රෙකෝඩින් එක සහ පිටිපස්ස රෙකෝඩින්. එහෙමදයි නේද? දෙකම දානවා පුතේ බලන්න අනිවාර්යෙන්ම. රෙකෝඩින් පිටිපස්සට සහ ඉස්සරහට පිටු අංකේ හරියට බලලා කරන්න පුතේ. පිටු අංකේ පේනවනේ නේ? පිටු අංකේ බලලා මේ කී වෙන පිටුවද කියලා බලලා කරන්න හරියට රෙකෝඩින් ටික. හරි. ඊළඟ කියලා පහස සඳහා වගන්ති හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණ යොදන්නලු. හරිනම් හරි කියලා වැරදිනම් වැරදි කියලාත් යොදන්නලු. කොහොමද එන්නේ පුතේ? පහස සඳහන් එක් එක් වගන්ති හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද යොදන්න කියලා. එක ප්‍රථමක සංඛ්‍යාවල්ලු. එක කියන්නේ ප්‍රථම සංඛ්‍යාව. එක කියන්නේ ප්‍රථම සංඛ්‍යාවක්ද? පහ සතියන්තේ පහට තිර පන්ති බලපොදි අපි. එක ප්‍රථමක සංඛ්‍යාවක්ද? නෑ. එක කියන්නේ විශේෂ සංඛ්‍යාවක්. එක ප්‍රථමක හෝ සංයුත සංඛ්‍යාවක් නොවේ. වැරදි. කුඩා ප්‍රථම සංඛ්‍යාව දෙකලු. ඒකනම් හරි. කුඩා ප්‍රථම සංඛ්‍යාව දෙක තමයි. ඒක හරි. කුඩා ප්‍රථම සංඛ්‍යාව දෙක වේලු. ඒක හරි. ඊළඟ කියනවා සියලු සමචතුර සංඛ්‍යා සංයුත සංඛ්‍යාවේ. සියලු සමචතුර සංඛ්‍යා සංයුත සංඛ්‍යාද? කවුද එන්නේ නැත්තේ? එක එක කියලා එක්කලා
සංයුත සංඛ්‍යාවක් නෙමෙයි, ඒ නිසා වැරදි. එක නිවාඩුද? නිවාඩු බලමු අපි. දැන් නිවාඩු ඕනේ නැහැ පුතේ. නිවාඩු ඕනේද? නැහනේ. නිවාඩු ඕනේ නැහැ පොඩ්ඩක් ඉවසලා. හරි, නිවාඩු ඕනේ නැහැලි. නිවාඩු ඉල්ලනවා දෙල්ලෙත් උදේ කොහොන්නේ. හරි, ඊට පස්සේ කියලා සියලු ත්‍රිකෝණ සංඛ්‍යා සංයුත සංඛ්‍යාවේ, සියලු ත්‍රිකෝණ සංඛ්‍යා සංයුත සංඛ්‍යාවේ ඔක්කොම ත්‍රිකෝණ සංඛ්‍යා සංඛ්‍යා සංයුත සංඛ්‍යාද නෑ පුතේ, එහෙම වෙන්නේ නැහැ. ඒකත් වැරදි. ප්‍රථම සංඛ්‍යාවක් තියෙනවා, දැන් තුනම වගේ ගත්තාම ඒක ප්‍රථම සංඛ්‍යාව. ඊට පස්සේ 36 සංයුත සංඛ්‍යාවක් කියලා අතර සමචතුර සංඛ්‍යාවත් ත්‍රිකෝණ සංඛ්‍යාවත්ද? ඒක හරි පුතේ. 36 සංයුත සංඛ්‍යාව සමචතුර සංඛ්‍යාවකුත් තියෙනවා, ත්‍රිකෝණ සංඛ්‍යාවකුත් තියෙනවා, විශේෂ අවස්ථාව. ඒක හරි. හරි නේ, ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ඉස්කෝලේ පටන් ගත්තාම සති අන්තයේ පොඩ්ඩක් බලමු ලයිව් ක්ලාස් වගේ. හරි හරි, ඔන්න ඔය විදිහට අපිට කරන්න පුළුවන් නේද? හරි, ඊළඟට අද අලුත් පාඩම දෙන්නේ නේද? හරි හරි, වැරදි දාගත්තා නේද? හරි වැරදි දාලා ටික හදන්න ඇති කියලා හිතලා අද අලුත් පාඩමට යම් පුතේ. දිග කියන එක මට පන්ති වගේ හිටියලා දිග වලින්න තිබ්බා. හරි, කමන්න අපි අද අලුත් පාඩමට පටන් ගමු. දිග කියන එක, දිග ලියා ගන්න පුතේ. 15 වෙනි පාඩම දිග, 15 පාඩම ලියා ගමු පුතේ හැමෝම. 15 පාඩම දිග. දිග කියලා ලියාගමු 15 වෙනි පාඩම. බලන්න පුතේ මේ දිග ටිකක් ඇඳලා තියෙන එක එක විස්තර ටික අපි ඇඳගමුද? මේ ටික කටුවට අදමු පුතේ. මේ ළමයා හැම මෙහෙම ඇඳක් කවන්නේ. ළමයාගේ උස සෙන්ටිමීටර් 135යි. අන්න ඔය වගේ පාරේ පළල මීටර් 10යි. අපි මේ ටික අඳින්න පුතේ. මේ තියෙනවා මොකද්ද? මේ තියෙන්නේ උස. මේ තියෙන්නේ මොකද්ද පුතේ? පළල. මේ තියෙන්නේ මොකද්ද? පළල. මේ තියෙන්නේ ගැඹුර. යටට තියෙන්නේ මොනවද පුතේ? ගැඹුර. මේ කානෝක වගේ යටට තියෙන්නේ මොනවද? ගැඹුර. ලෑල්ලෙලක් තියෙන්නේ මොකද්ද පුතේ? මේ ඝනකම. අන්න ඔය වගේ දේවල් තියෙනවා රාශි. අපි ඔය ටික ලියාගමුද? ලියන්න පුතේ. उस ඊට පස්සේ ආයේ පුතේ උස. මේ දෙයලි මොකද්ද? පළල. පළල කියන්නේ හරහට එක පැත්තක ඉඳන් අනෙක් කෙළවරට. අපි ඒකට කියනවා මොකද්ද? පළල. එක් කෙළවරේ ඉඳන් අනෙක් කෙළවරට වගේ මනිනවා මොකද්ද? පළල. මේ ඇඳේ එක් කෙළවරේ ඉඳන් අනෙක් කෙළවරට මනිනවා පළල. අය වගේ මනිනවා මොනවද පුතේ? ගැඹුර. මානු ටැංකියක වගේ පල්ලෙහාට මෙහෙන් පහළට මනිනවා මොකද්ද? ගැඹුර. ගැඹුර කියලා. මානු ටැංකියක වගේ පල්ලෙහාට මනිනවා ගැඹුර. කානුවක වගේ මේ මෙහෙන් පල්ලෙහාට මනිනවා මොකද්ද? ගැඹුර. හරි, ඉහළට සාමාන්‍ය උස මනිනවා, පල්ලෙහාට වගේ ගැඹුරක් වගේ මනිනවා නේද? ඊට පස්සේ ලෑල්ලක මනිනවා පුතේ මොකද්ද? ලෑල්ලක බිස්කට් එකක් වගේ. එතකොට ආයේ මොකද්ද? පෙට්ටියක වගේ අපි මනිනවා මොකද්ද? ඝනක පුතේ. ඒකට කියනවා ඝනක. අන්න ඔය වගේ රාශීන් අපි මෙල ගන්න පුළුවන්. ඝනක වගේ රාශීන් අපිට මෙල ගන්න පුළුවන්. තේනවා? ඔන්නම රාශීන් අපිට ගන්න පුළුවන්. ඔන්නම රාශීන් ගන්න පුළුවන්. හරි, මම රූපසටහන ටික අඳින්න පුතේ. හරි, දැන් බලන්න 15 එක අභ්‍යාස ලේසි වැඩක් තියෙන පුතේ. 15 එක අභ්‍යාස. ඔය කිව්ව කතා ටික පොඩ්ඩක් තේරෙනවද කියලා බලමු අපි. මොනවද වචන? උස කියන එක, ඊට පස්සේ ගැඹුර කියන එක. මොකද ඉස්සරහම උස කියන එක, ඊට පස්සේ ගැඹුර කියන එක, ඊට පස්සේ පළල, පළල කියන එක, ඊට පස්සේ ඝනකම, ඝනකම කියන එක. එහෙම පොඩ්ඩක් තේරුණාද කියලා බලමු. උස,
ගෑම්වර පළල ගණකම වගේ දේවල් පොඩ්ඩක් තේරෙනවද කියලා අපි බලමු. හරිද? අන්න ඔය වගේ ඒවා පොඩ්ඩක් අපි අධ්‍යයනය කරලා බලමු. පොඩ්ඩක් ඔයාලට තේරුණාද කියලා. උස ගැඹුර පළල ඝනකම වගේ වචනයක්. හරි. අපි පොඩ්ඩක් හොයලා බලමු කොහොමද තේරුණාද කියලා. මෙන්න මේ වගේ. බලන්න. ඉස්සරදෙන උස. නිදසුන් පහක් ලියන්න පුතේ. නිදසුන් පහක්. උදේ පැයක් ඉඳලා දිනු හැමදාම 8ට 10ක් ඉඳලා දිනන තමයි යොට කරන්නේ. 8ට 5ක් 8ට 10ක් 8ට 10ක් පොඩි දින බලන්න. උස. උස කියන්නේ කොහොමද? දැන් කියන්නේ මොකක් කරේ උසක්. උස කියලා කරු උදාහරණ පහක් පුදේ. උදාහරණ පහ ගානේ. එකට නිදසුන් පහ ගානේ. උස උස වලින අවස්ථා පහක්. 15 එක අභ්‍යාසෙ පටන් ගන්න පුතේ. पहले एक अभ्यास बढ़ाना में एक के इस रोम देना नौ मिला कहेगा उस उस बने नावस्ता आप इधर क्या ने अमित बने ने बोला मुकाद फॉल गासा का वाके उस फॉल गासा का अरे माँ करे गासा का उस वाके मन्नो ने आये बने नाम बनाने पड़े गोड़े लगी ले कुस बने ने बोला අය මනිනවා මොකද්ද පුතේ? අපි කිව්වොත් එහෙම පරිසරයේ දක්නට ලැබෙන ඔය මොන හරි දෙයක උස. අපි කිව්වොත් එහෙම මොන වගේද? අපි කිව්වොත් එහෙම බෝතලයක නැත්තම් තාවන දොස. ඔය වගේ ගත්තොත් එහෙම. ආ දොරේ උස හොඳයි. දොරක උස. ජලයේලේ උස. මෙතන දොර හමේසේ උස. හොඳයි ඔය තියෙන මේසේ උස තව වෙනස් රේෂ නොරේ ජනේලේ මේසේ උස ගන්න බුන අපි නිවසක උස හොඳයි නිවසක උස බලන්න බුලා අපි මොකක් කරේ මිනිහ උස බැන්නා පණින උස පණින උස උස පණිනවත් අපි බලවනේ පණින උස අන්න ඔය වගේ දේවල් අපිට මනගන්න පුළුවන් උස ගැන හරි නේද ඔන්න ඔහම උස ගැන අපිට මනින්න පුළුවන් පුතේ පෑනක උස එක එකව අපි කිව්වා පෑ උස යා රෝම ලක්ක දෙක උස වගේ මිලන ආයන්දේ උස එක එකව තිරන ගැඹුර ගැඹුර මනින්නේ ගැඹුර මනින්නේ අපි ගොඩක් කියලා මොකද අන්න හරි මොහොත ගැඹුර මොහොත ගැඹුර අරක ගොඩක් ඔන්න කන්දක උස මනින්න පුළුවන් අලිදේ ගැඹුර ලිදේ ගැඹුර මුහුදේ ගැඹුර ලිදේ ගැඹුර තව ගැඹුර දැන් පුදි අපි ගත්තොත් එහෙම සිලින්ඩරයක වගේ සිලින්ඩරයක ගැඹුර ඒක උස මනින්න පුළුවන් ඔව් සිලින්ඩරයක උස මනින්න පුළුවන් සිලින්ඩරයක ගැඹුර සිලින්ඩරයක ගැඹුර පිටියක උස හරි උස එකට හරි ගැඹුර අපි කියොත් දැන් වලක ගැඹුර මොකක් කරේ වලක් තඩි වලක් හැද වලක ගැඹුර ගස්වල ගැඹුර නෑ අය කොහෙන් කුණු වලක ගැඹුර හොඳයි අය කානුවක කානුව ගැඹුර अहले ये क्या बोल तब अंकल भाई कानो खादा नहीं कानो क्या बोल रहा मन्ना
ඔන්න ඔයාගේ අපිට ගැඹුරවල් මනින්න පුළුවන්. ඔය ගැඹුරවල් මනින්න පුදේවා. ඊළඟට අපි බලමු. පළල ගැන. හොඳයි. पारी पल गुला पारे पल पल निवस पल हर ලැලක පළල ආ ඉඩමක පළල ඇඳේ පළල මතෙල් ගෘහ භාණ්ඩවල පළල පෙට්ටියක පළල මේසේ පළල පෙට්ටියක පළල මේසේ පළල ලෑල්ලක පල්ල පාරේ පල්ල ඉඩමක පල්ල පෙට්ටියක පල්ල මේසේ පල්ල අන්න වගේ අපිට පල්ලන කියමු. පොටුවේ පල්ල රාක්කේ පල්ල ඔය ඕනේ කල් යන්න පුළුවන්. හොඳයි. ඒ පල්ලන ගැන ඊළඟ ඝනක පුතේ गणक आते काशी गणक කාසිය ගණක පහළවී කාබ්බ්‍යාස කරන්නේ කාසිය ගණක අපි කෑමක් ගත්තොත් එහෙම කෑමක ගණකම රොටියක් වගේ තේරෙනවද රොටි එක වගේ ගණකම රොටි එක ගණක පොතක ගණක පොතක පෑන ගණක හරි පෙට්ටි එක ගණකම තම් බිත්තියේ ගණකම බිත්තිය කොච්චර ගණකද ලොකුද බිත්තිය ගණකම බිත්තිය වගේ ගණකම අඩුරොත් මේ ගෙදර ඉබලි කඩාර වටනනේ අපිට ඕක ගණකම හොඳයි පහයි තියෙන ලියව කැමති පහ ඔය විදිහට අපි දිව්වා ආකාර හතර. මොනවද ආකාර හතර මුදී? හරි. නියමයි. මොනවද? උස, ගැඹුර, පළල සහ ඝනකම කියන ආකාර හතරනම අපි ලිව්වා. ඊට පස්සේ බලමු දිගබන්න උපකරණ සහ හොඳයි වීදුරු වල ඝනකම. ඔය තියෙන. දිගබන්න උපකරණ සහ ඒකක. ලියාගන්න මාතෘකාව. දිගමැනීමේ උපකරණ සහ ඒකක. दिगे मैंने में उपकर लाया यहाँ बोला लेक रहा है वही क्या कहे सर नया करना है दिगे मैंने में उपकर लाया एक का दिगे मैंने में उपकर लाया एक का
දිගමැනීම උපකරණ හයක් මොනවද අපි දිගමැනින්න පාවිච්චි කරන්න උපකරණ විදියට බල දන්නවා චූටි උපකරණ මොකක්ද දිගමැනින්න පාවිච්චි කරන චූටි උපකරණ අපි අඩි රූල හරි ලේසිය දිගමැනින්න අපි පාවිච්චි කරන අඩි රූල ඒකේ මීටරයක් දිග උඩම අපි කියන මොන රූල කියලා මීටර රූල අපි සාමාන්‍ය ඔය කවකට පෙට්ටිය වල දිනවා අඩි රූල ඒක මීටරයක් දික් උඩ ගමක් අපි කියන මීටර රූල කියලා ඇයි මීටරයක් දිගයි හරි දැන් නම් මීටර දෙකේ රූල मीटर तुड़े रोल दिल अरे मेन मेह रोल गुड़ा मलान एक गुदे मलान दिख मे बाच कर उपकरण हाँ एक मेन उत्तर होया दलगंडी खार ला तीन इसे बुद्धि मैं अड्डे रोल दिल मैं अड्डे रोल लोक कर ला मेन मैं अड्डे रोल तीन मैं अड्डे रोल टीका लोक कर मलान मेके लोको इरीके चोटी इरीके की पे तीन मे लोको इरीके मैं मीटर ले सेंटीमीटर की मैं लोको इरीके मनोद सेंटीमीटर की मे चूटी चूटी पड़की मन मीटर दे मिलीमीटर टेप तेप तीन बुद्धि टेप तीन अंगल लाटी एक बत्त तीन बत्ते सेंटीमीटर हा मिलीमीटर तीन मे लोको इलाक वापी सेंटीमीटर की चूटी तीन मिलीमीटर तेन इक आप चिता करने फुलवा अरे दम अमेरिक मुका सेंटीमीटर सी अक्की मीटर एक पलवी मिनम पुदे मिनम वर्ग अरे दिख बनक परीवर्त दूदे मेबल इसमें सेंटीमीटर सी अक्की सेंटीमीटर सी अक्की मिलीमीटर सेंटीमीटर सी अक्की मिलीमीटर एक सॉरी सेंटीमीटर सी अक्की मीटर एक अब इस सेंटीमीटर सी अक्की मीटर एक मीटर एक मीटर एक अभी लिवते हैं अक्रोली सेंटीमीटर सी या सी एम सेंटीमीटर सेंटीमीटर सी या क्या ने मीटर ना मीटर एक इकाई एम सेंटीमीटर सी या क्या ने मीटर एक इकाई किलो वाला दर का नोट इस रो मिलीमीटर दहया मिलीमीटर दहया सेंटीमीटर एक सेंटीमीटर दहया मिलीमीटर दहा सेंटीमीटर एक अभी कहो लिया मुझे दहाय मिलीमीटर दहाय मिलीमीटर सामान एक सेंटीमीटर एक सी एम दहाय मिलीमीटर सामान एक सी एम मिलीमीटर दहाया सेंटीमीटर एक इला कदा मिलीमीटर ना मीटर दाह किलोमीटर एक मीटर दाह मुना सेंटीमीटर है कदना मीटर है तो इरा मीटर है विल्ला मुना मीटर है कदना है तो ना मीटर दाह क्या ले किलोमीटर है का मीटर दाह सेंटीमीटर है का है किलोमीटर मीटर दाह किलोमीटर है का है अंतिम एक किलोमीटर है का है मीटर दाह गत दे किलोमीटर है का कौन बता पिलिया का ले बुद्धि मीटर दाह दाह एम समान है किलोमीटर एक इकाई के हमारे अनुमान दहाई एम समान है इकाई के मीटर दाह किलोमीटर इकाई और ना हम प्रधान परिवर्तन तुरंत तीनों मनोज सेंटीमीटर सी एम मीटर इकाई मिलीमीटर लग दहाई सेंटीमीटर इकाई दो मीटर दाह मनोज किलोमीटर इकाई
මීටර් 1000 කිලෝමීටර් එක ඔන්න ඔහම ගන්න පුළුවන් හරි මිලිමීටර් 10 සෙන්ටිමීටර් එකයි මීටර් 100ක් සෙන්ටිමීටර් 100ක් මීටර් එකයි මිලිමීටර් 10 සෙන්ටිමීටර් එකයි සෙන්ටිමීටර් 100ක් මීටර් එකයි ඊළඟ මීටර් 1000ක් කිලෝමීටර් එකයි ඔය තුන මතක තියෙන්න ඕනේ අය බාරක් එක බාරක් කියන්නම සංකේත වලින් ලියන්න පුතේ මිලිමීටර් 10ක් සෙන්ටිමීටර් 1යි ඊට පස්සේ සෙන්ටිමීටර් 100ක් මීටර් 1යි මීටර් 1000ක් කිලෝමීටර් 1යි ඔන්නෝම සංකේත සංකේත කැමති නම් ඔහොම එක ළඟට ලියා ගන්න පුළුවන් ඔව් මෙලම ඔන්න යටි ලියා ගන්න ඔන්න ඔය තුන තමයි මම ඔය කිව්වේ සිංහලෙමුත් එක ලියලා හරි කෝලේ මිලිමීටර් 10ක් සෙන්ටිමීටර් 1යි ඊට සෙන්ටිමීටර් 100ක් මීටර් 1යි ඊට මීටර් 1000ක් කිලෝමීටර් 1යි ඔන්න ඔහම අපිට සංකේත භාජ්‍ය කරලා ලියන්න පුළුවන් දැන් මුදේ අපි ඕකෙන් ගණන් හදන විදිය බලමු. හරි. මම ඉක්මනින් ඉවර කරන්න බලන්න. හරි මුදේ. ටක්ටක් කරලා අපි බලමු ඕකෙන් ගණන් හදන විදිය පුතේ. බලන්න මේකේ ගණන් හදනකොට මෙන්න මේ දේවල් ටික දරගන්න ඕනේ. හරි. අපි බලමු පුතේ ගණන් හදන විදියද ඉක්මනින්. ඉක්මනින් මම බලනවා ගණන් හදන විදිය. බලන්න පුතේ මට උදව් කරන්න. මේක තමයි වැදගත් ටික. මේ ගණන් හදන්නේ කොහොමද කියලා. හරි. මෙන්න මේ දිග මනින ආකාරය සෙන්ටිමීටර් මීටර් එහෙම පාවිච්චි කරලා. හරි. දිග බැලීමේ සිදුවන අවස්ථා කීපයක් තියෙනවලු ඒ අවස්ථාවල මෙන්න මෙහෙම ඔයා දන්නව දිග මනින්න පුතේ අඩි රූල තියලා දිග මනින්න දන්නව පුතේ මේ පැන්සලක් හරි අඩි රූලක් හරි මට මේ පැන්සලේ දිග මනින්න ඕන නම් මොකද කරන්නේ එක්ක පැන්සල අඩි රූල ගාවේ තියන්න ඕන නැත්නම් අඩි රූල පැන්සල ගාවේ තියන්න ඕන නේද මේ පැන්සලේ දිග මනින්න ඕම නැවුනොත් එහෙම එක්ක පැන්සල අඩි රූල ගාවේ නැත්නම් අඩි රූල පැන්සල ගාවේ තියාගන්න ඕන මෙහෙම පැන්සල තිබ්බම පැන්සල් දින එක කෙලවරකි ඉවරද තන අපි අනෙක් කෙලවර ගන්නවා ඇස් මට්ට මේ බලලා මේ දෙන්න අතර වෙනස එහෙනම් කීයද 7යි 1යි 2යි 3යි 7.3 තේරුණා නැත්නම් 7 සෙන්ටිමීටර 2 මිලිමීටර නැත්නම් 7 සෙන්ටිමීටර 3 මිලිමීටර වගේ තියෙනවා අන්න ඔහම කියන්න පුළුවන් ඔහම ගන්න පුළුවන් ඊළඟ අපි ගත්තොත් එහෙම මෙහෙම PQ සරලරේඛා ඛණ්ඩයේ දිග හොයන්න කිව්වොත් එහෙම මේක පටන්ගෙන තියෙන සෙන්ටිමීටර 1කින් පුතේ ඉවරලා තියෙන සෙන්ටිමීටර 7න් කියමුකෝ 7න් ඉවරලා තියෙන. එතකොට දිග කීයද? එතකොට දිග කීයද පුතේ? 1කින් පටන්ගෙන 7න් ඉවරලා තියෙන්නේ. එතකොට දිග කීයද? 1කින් පටන් බින්දේ පටන් ගත්තら අපිට කෙලින්ම කියන්න බුණා 7යි කියලා. 1කින් පටන් ගත්තら කොහොමද සෙන්ටිමීටර 6යි කියලා වගේ ගන්න පුළුවන්. සෙන්ටිමීටර 6යි වගේ 1කින් පටන් ගත්ත නිසා දිග නේද ඔයලා ගෙදර ඇඳේ දිග හරි අන්න ඒ වගේ මනින්න පුළුවන් පුතේ මොනවා සුදුසු උපකරණ අභ්‍යාස පොතේ අදේලාදල සර රේඛා ඛණ්ඩයක දිග කොහොමද මනින්න අපි මීටර කෝඩුවක් ඕනේ අපි චූටි කෝඩුවක් මොකද්ද අපි කියන්නේ අඩි රෝල නේද අඩි රෝල පාවිච්චි කරලා ගැති පුතේ මෙන්න මේ චූටි රෝල පාවිච්චි කරලා ගැති ඒ වගේ එකද මොකද්ද පුතේ අපි ගන්නේ සර අඩි රෝල අඩි රෝල විදුල භාජනයේ ගැඹුර මොකද්ද පුතේ ගැඹුර වනින්නත් අපිට අඩි රෝල තමයි ගන්න වෙන්නේ නේ අපිට තියෙන අඩි රෝල ලෑලේ කරකම හා අඩි රෝල හොඳයි පාසල් ගොඩනැගිල්ලක දිග මොකද්ද පුතේ මීටර් රෝල ඒක අඩි රෝල හරියන්නේ නැහැ කානෝක පළල අපි අඩි රෝලේ ගාව පුතේ අඩි රෝලේ ගන්න පුළුවන් ඒක නම් මීටර් රෝල ලොකු කානුවක් නම් මීටර් කෝදුව නැත්නම් අඩි රෝල බිටිය කුස ඒක නම් මීටර් කෝදුව හොඳ මීටර් කෝදුව ඔහම ගන්න ඊට පස්සේ ඒකක පුතේ ඒකක ඊට පස්සේ උපකරණේ හා ඒකක මොනවද සර රේඛා ඛණ්ඩයක දිග අපි මරින්නේ මොනවගෙන්ද
सेंटीमीटर रोली पुती दानों ने सेंटीमीटर अरे रोले अरे तेल इरी इरी सेंटीमीटर वीदर बाजरे क्या बोला सेंटीमीटर रोली लैले का घन कम है सेंटीमीटर हाँ मिलीमीटर ये वाके चोटी ला मिलीमीटर लत्ता सेंटीमीटर लत्ता मिलीमीटर लैले का ना बासर गोटे की लेती का मुना मीटर पुते खानों का माला ला सेंटीमीटर बित्ती को उसे मीटर होंडा ता होंडा वही वाके ताव हाथरा क्या ने ऐंदे का पाला ला मेसे का पाला ला होंडा वही वाके लिया ने बोला ने हाथरा हरे ඊට පස්සේ ශ්‍රේකා කණ්ඩෝල දිගමන ඉන්නලු. ඔව එහෙනම් ගෙදරින් කරනවා පුතේ ඔයලා. හරි. ඔව ගෙදරින් කරන්න පුතේ. හරි. මම ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු. හරි. ඔය අභ්‍යාසය ගෙදරින් කරන්න 15-2 අභ්‍යාසය. 15-2 අභ්‍යාසය ඔයලා එහෙනම් පුතේ ගෙදරින් කරමු. මම එහෙනම් අදල මෙදරින් නතර වෙන්න. හරි පුතේ. හරි. ඔක්කොටම එහෙනම් ඔයලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න. වැඩි කරන්න වැඩ කරලා මට ෆොටෝස් එවන්න පුතේ. ඔක්කොටම ජය වේවා. පරිස්සමෙන්